හැමෝම ආයිබුවන් කියලා පිළිගන්නවා ICT with Udita YouTube channel එකට. මාගේ ICT with Udita YouTube channel එක ඔබ subscribe කර නොමැති නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ videos වලට like එකක් comment එකක් දාන්න. අද මම මේ video එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝටම වැදගත් වෙන මේ දවස්වල වඩාත් ප්‍රචලිත මාතෘකාවක් ගැන. එනම් ලංකාවේ සහ මුළු ලෝකයේම අද පවතින තත්ත්වය අනුව ශිෂ්‍යයන්ට ගෙදර සිට අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වේ ඇත. ඒ හේතුවෙන් බොහෝ ගුරුවරු WhatsApp වලින්, Facebook වලින්, YouTube වලින් ඉගැන්වීම් කටයුතු වල යෙදේ. ඉතින් මම දැක්කා මෙහිදී WhatsApp වල සහ හැම සෝෂල් මීඩියා වල මෙම ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු කරනකොට පැවරුම් ලබා දෙද්දී සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයට පැවරුම PDF පිටපතක් ලෙසින් හෝ නැත්නම් ෆොටෝ එකක් ගහලා ලබා දෙනවා. ඉතින් ගොඩක් ශිෂ්‍යයන් මේක කරන්නට සමහරක් වෙලාවට අකමැති වෙනවා. ඉතින් සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා ෆොටෝ එක WhatsApp වලට හෝ නැත්නම් වෙනත් social media එකක upload කරාම ඒ ෆොටෝ එක පැහැදිලි නැහැ. ඉතින් ඔන්න ඔයගේ ලෝකෙකුත් ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙනවා ඇත. ඒ වගේම තමයි එම පැවරුම සඳහා ශිෂ්‍යයන් පිළිතුරු ලබා දුන් පසුද එහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දීර්ඝ වේලාවක් ශිෂ්‍යයන්ට බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ ගැටලු හැම එකටම විසඳුමක් විදියට අපිට අද පුළුවන් මෙන්න මේ වීඩියෝ එක අවසානයේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද ළමයිට ආසයින හිතන විදියට පැවරුමක් නිර්මාණය කරන්න කියලා. මේ දවස්වල බොහෝ ගුරුවරුන් මගෙන් ප්‍රශ්න කරනවා කොහොමද මෙන්න මේ විදියට පැවරුමක් නිර්මාණය කරන්න කියලා. ඒ සඳහා අද මම මේ වීඩියෝ එක ගේන්න ඔයාලට බලාපොරොත්තු වුණා. ඉතින් මේ සඳහා මම අද පාවිච්චි කරනවා Google Forms. ඉතින් මං හිතන්නේ ගොඩක් අය දන්නව ඇති Google Forms කියලා කියන්නේ Google ආයතනය විසින් දීලා තියෙන ෆෝරම නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න ලබන මෙවලම්. ඉතින් මේක ගොඩාක් ලෝකේ ප්‍රසිද්ධයි. ඒ වගේම ලංකාවෙත් අපේ ගොඩක් දින අතර ප්‍රචලිත මෙහෙයුමක්. අපි බලමු මේක කොහොමද අපේ පැවරුම් නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගන්න කියලා. හොඳයි. මේ සඳහා ඔබගේ ජංගම දුරකථනයේහි ඕනෑම වෙබ් බ්‍රවුසරයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා ඉතින් ඔබට පුළුවන් කැමතිනම් Chrome වගේ වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් Opera, තව ඕනතරම් වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. ඒ ඕනෑම වෙබ් බ්‍රවුසරයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක Android phone එකක් වුණත් iPhone එකක් වුණත් දෙකටම එක විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ ජංගම දුරකථනයේහි වෙබ් බ්‍රවුසරයක් තිබීම පමණක් සෑහේ. අපි ඉස්සෙල්ලම බලමු මං දැන් භාවිතා කරන්නේ Android දුරකථනයක්. මේ Android දුරකථනයේ Chrome කියන වෙබ් බ්‍රවුසරයක අනිවාර්යෙන් ඩිෆෝල්ට් තියෙනවා. ඉතින් එහෙමනම් මේ Chrome කියන වෙබ් බ්‍රවුසරය ඕපන් කරගමු. මේ ඔබට දකින්න හම්බෙන්නේ Chrome කියන වෙබ් බ්‍රවුසරය. ඔබට ඕපන් කරාම මේ විදිහට his screen එකක් දකින්න හම්බෙනවා. මං ඒකේ ගන්නම් මෙන්න මේ වගේ Google search engine එක. ඉතින් ඒකේ මම ටයිප් කරනවා Google forms ලෙස. හරියට අකුරු ටයිප් කරන්න ඕනේ Google space forms Google forms. ඉතින් මෙන්න මේ විදිහට Google forms ලෙස ටයිප් කර සෙවුමක් යෙදූ පසු search කරාට පස්සේ අපිට හම්බෙනවා search list එකක්. ඒ search list එකේ උඩින්ම තියෙනවා advertisement එකක්. ඒ advertisement එක උඩ click කරන්න එපා. ඒකෙන් යන්නේ ඔයාලට business applications හදන්න අවශ්‍ය නම් මේකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට free නෙවෙයි, ගෙවලා තමයි යොදා ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඊට වැඩිය අපිට පුළුවන් ලේසියෙන්ම භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ දෙවනියට තියෙන Google Forms. හොඳට පැහැදිලි හොයාගන්න පළවෙනි එකේ AD ad එකක් තියෙන්නේ, දෙවෙනි එකේ මේ G අකුර තියෙනවා. ඒ කියන්නේ Google ආයතනයෙන් Google Forms අපිට දීලා තියෙනවා. එහෙනම් මේ දෙවනි icon එක උඩ දෙවනි link එක උඩ click කරන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට web site එක දකින්න හම්බෙනවා. ඉතින් ඒකේ අපි යනවා පළවෙනිම එක go to Google Forms.
Google Forms window එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට දකින්න හම්බ වෙනවා අපේ forum එක. ඉතින් මෙන්න මුලින්ම තියෙනවා untitled form කියලා. ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලා මේ form එකට title එකක් දාගමු. ඒ කියන්නේ ඔබේ පැවරුම සඳහා යම්කිසි මාතෘකාවක් යොදන්න. මම දාන්නම් ICT with උදිත ලෙස. ඒ වගේම මෙතන යටින් දාන්න පුළුවන් फॉर्म डिस्क्रिप्शन यानी विस्तार नोदेम्मा के प्रश्न कमती ना अभी दाने पुलवा संपूर्ण विस्तर वे मेतन इंग्लिशी हो सिंहल भाषा देखे टाइप करवा उपगे जंगम दुर्कने हिलकूर एपे इंस्टॉल करती सिंहल वल्ट मारवेला सिंहल वली टाइप करवा इंग्लिशी हरी सिंगलिंगारी ओने भाषा की मेतन टाइप करें हकीव तीन හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ වගේ විස්තරය සටහන් කරගන්න ඊට පස්සේ මම යනවා ප්‍රශ්න හදීම සඳහා ඉස්සෙල්ලම මෙන්න යටින් තියෙනවා untitled questions කියලා මෙන්න මේ untitled question උඩ ක්ලික් කරන්න ක්ලික් කරාම අපිට ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් මම ඉස්සෙල්ලම පළවෙනි ප්‍රශ්නය සිංහලෙන් ටයිප් කරන්නම් හරි මෙන්න මේ විදිහට ප්‍රශ්නය අපි ටයිප් කරගත් පසු අපි ටයිටින් එනවා ඔප්ෂන් ටිකක් තෝරන්න අපේ ප්‍රශ්නේ මොන වගේ ටයිප් ප්‍රශ්නයක්ද අපිට ඕනම් පුළුවන් ෂෝට් ආන්සර් තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ කෙටි පිළිතුරු දකින්න හම්බෙන ප්‍රශ්නයක් තෝරන්න පුළුවන් ඒ කියන්නේ ව්‍යුහගත රචනා වගේ ඊළඟට ඕනම් පැරග්‍රාෆ් පැරග්‍රාෆ් කියන්නේ රචනාමය ප්‍රශ්න තියෙන ප්‍රශ්නයක් වුවද මෙතන හදන්න පුළුවන් ඒ වගේම තියෙනවා මල්ටිපල් චොයිස් ඒ කියන්නේ අර අපිට පුළුවන් उत्तर हतरा खो पहा कर की अखर दील तीन ए उत्तर किन उत्तर बलिन एक उत्तर आखो उत्तर की पैया थोरी मेट है कि प्रश्न अभी हम बेनो ඊළඟට අපිට පුළුවන් චෙක් බොක්සස් ඒ කියන්නේ හරි උත්තරයට ඉස්සරහින් කලින් හරි ලකුණක් දාන්න ඒ කියන්නේ ටික් එකක් දාන්න පුළුවන් ප්‍රශ්න හදන්න පුළුවන් ඒ වගේම ඩ්‍රොප් ඩවුන් කියලා කියන්නේ පහලට කඩා හැලන මෙනු සහිත प्रश्न निर्माण करना पुलवा मम मे वगे प्रश्न वेलट निर्माण कर लिन्ना मग इस मगना मल्टिपल चॉइस की मगे ना पीलीर हतर अक्कारी पहाकारी की हरी मेतन तोरा पुलवा मम पलवी पीलीर विद्यट देनवा मेतन उड़ क्लिक करला परगण के पियाल सह हे कौरुंद के लिहाट मम प्रश उत्तरे अद्दीनवा पलवी उत्तरे मे विद्यट अभी दुना दिवनी उत्तरे मेन मे एड अद किए कूड क्लिक कर हम देवनी उत्तर अभी टाइप कर अनुपलवा तूंगनी उत्तर हतरमनी पिलीतुर हरि मेन मे विधि अभीट पिलीतुर हतरम निर्माण कर पशु अभी अनुपलवा ईलंग प्रश्न दंग फलम प्रश्न तीन इक पिलीतुर हतर तीन ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නය නිර්මාණය කරන්න යනනම් දෙවෙනි ප්‍රශ්නය නිර්මාණය කිරීම සඳහා අපිට පේනවා ඇති පහල මෙන්න මේ වගේ ධන ලකුණක් තියෙනවා මේ ධන ලකුණ උඩ එකපාරක් ක්ලික් කරන්න එතකොට දෙවෙනි ප්‍රශ්නය මේ විදිහට හම්බෙනවා දෙවෙනි ප්‍රශ්නය මම ගන්නම් දෙවෙනි ප්‍රශ්නය විදිහට මම දැම්මේ පහත දක්වන උපාංගය නම් කරන්න මම මේ ප්‍රශ්නය ඔයාලට කරලා පෙන්නන්නම් මල්ටිපල් චොයිස් නෙවෙයි ඩ්‍රොප් ඩවුන් විදිහට ड्रॉप डाउन ऑप्शन ने कहा तमाई इन्हें अब ये देख पहाड़ देखो ने उपांगे नाम कराने की वाटे उपांगे देख दी लने मां बाला पर उत्तेला दिए ने मेकर पिंटूर है आप देख पाने हरी देख है ना मां करने ने मैंने में तना केरवले दिए ना मां पिंटूर है काई करने का ये पिंटूर है आप इट पुलवा मैंने में तनी ब्राउज कराना और ने मैं पिंटूर है अभी है ना मिथन अपलोड किए क्लिक कर ला ब्राउज कर पुलवा हमने तंग आगे कैमरा अभी फोटो का खर गए मैं अपलोड कर पुलवा मैंने तंग यू आर एल का मगिन इलाके फोटोस लिया का वो आगे वो ने मैं तेन मैंने मे विधि है फोटो का अपलोड कर पुलवा දැන් මගේ ෆෝන් එකේ හැබැයි මෙන්න මේ වෙලාවේ මට අදාළ වෙන පින්තූරේ තියෙන්න ඕනේ. දැන් මගේ ෆෝන් එකේ පින්තූරේ නැහැ කියලා හිතමු. හරි. ඒ සඳහාද බය වෙන්න දෙයක් නැහැ. අපි එහෙනම් අලුත් ටැබ් එකක් අරගෙන මෙන්න මේ විදිහට අලුත් ටැබ් එකක් අරගෙන මට අවශ්‍ය පින්තූරේ මම සර්ච් කරනවා Google එකේම. මට අවශ්‍යයි මොනිටරයක පින්තූරයක්. එහෙනම් ඔන්න මොනිටර් කියලා ටයිප් කරලා පින්තූරයක් වම සොයා ගන්නවා. मैंने मेतन इमेज उड क्लिक करला मट आवश्यक पिंतूर याक मम डाउनलोड करगा
पिंतूर उड़ा क्लिक करवा डाउनलोड इमेज के इट पास्ते वाले पेन पिंतूरे डाउनलोडना दम आनावा आयत मम इस टैबे आनावा टैबे दम करे मे मिथन ब्रउस गिहिला फाइल सर्ट गिहिला दिथन डाउनलोड्स वाले अभी दखिंड दा हमेनवा दें अभी डाउनलोड करगा पिंतूरे मंगे सिलेक्ट करना इतकोट अभीट मे फाइल पिंतूरे अपलोड वे हर दबे पेन मेन मे विधि अपलोड वेला अवसान पहत दिन उपांगे नाम कर पिंतूरे दी हर हेम नम उत्तर टीक सटाहन करें अने पलवी पीलतर विधि दिनवा देवन पीलतर विधि दिनवा तुंगन पीलतर हतनवन पीलतर हर मेन मे विधि पिंतूरे तीयना यह पिंतूरे आटी पीलतर हतरा तेरला तीय तुंगन प्रश्न विधिया वाले कर बलापुर वीडियो का नरबा वीडियो के हालाती प्रश्न उत्तर इसल वीडियो का अपलोड कर लें इस मेन मे ईकन क्लिक करला अभी पुलवा अभी पुलवा यूट्यूब के ओन एम वीडियो का सर्च कराना यू आर एल का मगिन लबा तीन पुलवा मग इस यूट्यूब के वीडियो का सर्च करला दाल पिन्ना मगे चैनल लेके ईसी टीवी तुदित चैनल लेके आप सर्च कर लू इतकोट तीन वीडियो का मम अपलोड कराने मैं मग मे वीडियो का सिलेक्ट करनावा इतकोट वीडियो का अपलोड देनावा अभी पुलवा मिथन उन्ना वीडियो का टाइटल दाड़ना मैं मिथन टाइटल दाड़ना आदान उपांग इलाकों मैं प्रश्न का मगे प्रश्न इहन वीडियो पटेन बा आदान उपांगन कवर रखे अद्ना मे प्रश्न मल्टिपल चॉइस प्रश्न आखने वे ये सन्द मम तोरण शॉर्ट आंसर की इतना मिथन अभी पीली तुरा लिया पुलवा शॉर्ट आंसर या लिया पुलवामी हदीला प्रश्न अभी हदाग्ने पुलवांग तब प्रश्न हदना मगे प्रश्न यतुरपूर यन कीला प्रश्न हदनवा इट पास मम एक तोरणवा मम दी मल्टिपल चॉइस वाली प्रश्न आखेदवा इवागे ड्रॉप डाउन वाली प्रश्न आखेदवा तब तीन शॉर्ट आंसर वाली प्रश्न आखेदवा तब अभी पैराग्राफ पुलवांग फाइल अपलोड विविधे वाला करल बला मम अनवा चेक बॉक्स का अदन हटि बल मम ऑप्शन की क्लिक कर ला पलवी पील तुरे दिन देवनी पील तुरे तुंगन पीलतुर हतरमन पीलतुर मे विधिया प्रश्न इतकोट अदागन तीयनवा पीठ प्रश्न पीठ हमेनवा पलवन प्रश्न दिवन प्रश्न तुंगन प्रश्न हतरवन प्रश्न प्रश्न हतरक मंग अदागनवा मेवट पीलीर लबादन हटि बला मैंने मिथन वाल पेन डॉट तुन आगतीनवा डॉट तुन क्लिक करला सेटिंग्स आना मैंने मिथन जनरल इलांगट प्रेजेंटेशन इलांगट क्विज़ के आगतीनवा मैंने क्विज़ के क्लिक करला मेक दिस अ क्विज़ के बटन एक ऑन करना ऑन करला मिथन था ऑप्शन तीयनवा हदाने वा विनाश करने ऑन अभी पुलवांग मेन मे प्रश्न कर विकसम मेक पीली तोर कोचरा खारीद कोचरा वेर दीदेला बला इट पास अभी करें मेन मेदन सेव की बटने क्लिक करना सेव वेना इतना वाले पेन वैति मेन मे विधि प्रश्न सामान विधि प्रश्न पत्र अभी दिन एक प्रश्न क्लिक कर हम पहाली वाले मेन मे वगे हरी लकदापू ऐकर्ण दिन हम मेन मे ऐकर्ण क्लिक कर इट पास अभी पुलवांग मे प्रश्न वो बलापुर लकुन प्रमाण को देना मे प्रश्न हरिगेम इला लकुन वीसी पहाक लबा देना इवागे पुलवांग मे प्रश्न निवरदी पीड़ित तोरा परगण के पियाले सहुना चार्ल्स पबीच मैं हरी पीड़ित दुना इवागे हरी पीड़ित ती लावसाने अभी पुलवांग मेके फीडबैक देना इलामया पीड़ित लकन करा पास
වැරදි පිළිතුරක් නම් ලබා දීලා තියෙන්නේ අපිට මෙතන මොනවා හරි සටහන් කරන්න පුළුවන් මේ වගේ වැරදි පිළිතුරක් ලබා දීලා තියෙනවා නම් අපිට පුළුවන් ඔබ තවදුරටත් පරිගණක ඉතිහාසයකගේ අධ්‍යනය කරන්න එහෙම නැත්නම් මෙතන තව ඊට ඒ වැරදිච්ච හේතුව මොකද්ද කියලා හොයාගෙන යාට දෙන්න තියෙන කරුණු ටිකක් අපිට මේකෙදි ලබා දෙන්න ඕනම දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන් එවගේම ළමයා කරෙක්ට් ආන්සර් එක ලබා දීලා තියෙනවා නිවැරදි පිළිතුර ලබා දීලා තියෙනවා නම් එතනත් අපිට පුළුවන් ෆීඩ්බැක් එකක් දෙන්න අපිට පුළුවන් මේ වගේ ෆීඩ්බැක් එකක් එහෙම නැත්නම් අපිට ඔබට හිතෙන ඕනම දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන් හරි දැන් මම මේක සේව් කරනවා දැන් ඔන්න යටින් අපිට දකින්න හම්බ වෙනවා ප්‍රශ්නට යටින් කරෙක්ට් ආන්සර් එක ලබා දීලා තිබ්බොත් එහෙම ඔබ ඉතා හොඳයි කියලා පෙන්වනවා. ඒ වගේම ඉන්කරෙක්ට් ආන්සර් එකක් දීලා තිබ්බොත් එහෙම ඔබ තරදුරටත් පරිගණක ඉතිහාසයකකය අධ්‍යයනය කරන්න ලෙස දක්වනවා. ඉතින් මේ ඔක්කොම කරලා ඉවර වෙලා මේ ඩන් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. අපි යනවා ඊළඟට දෙවනි ප්‍රශ්නෙට. දෙවන ප්‍රශ්නේ තමයි පහත දැක්වෙන උපාංගය නම් කරන්න. මම මේ ප්‍රශ්නේ උඩ එකපාරක් ක්ලික් කරාම මට එනවා මෙන්න මේ වගේ අර ඉස්සල්ලා තිබ්බා වගේ හරි ලකුණු තියෙන එක. මම ආන්සර් එක ලබා දෙන්න. මේකෙත් මම ලකුණු දෙනවා 25ක් ඒ ප්‍රශ්නේ නිවැරදි වුණොත් එහෙම. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකට උත්තරේ වෙන්න එතකොට සම්දර්ශකය කියන එක. මේකෙත් අවශ්‍ය නම් අපිට පුළුවන් ෆීඩ්බැක් එකක් ආන්සර්ස් වලට ෆීඩ්බැක් එකක් ලබා දෙන්න. මම මෙතනදී එක නොදී ඉන්නම්. ඩන් කරන්න. ඊළඟට මම යනවා තුන්වන ප්‍රශ්නයට. තුන්වන ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ දර්ශනයක් තියෙනවා. ඉහත දක්වන වීඩියෝ පටය රබා ආදාන උපාංගය අනුව කවරක්දයි හඳුන්වන්න තියෙන්නේ. ඉතින් මේක උඩ ක්ලික් කරාම ෂෝට් ආන්සර් එකක් දෙන්න තියෙන්නේ. මෙන්න මෙතන මම ආන්සර් එක ලබා දෙන්නම්. මේකෙත් මම ලකුණු 25ක් ලබා දෙනවා. මෙතනදී හැබැයි පොඩි දෙයක් තියෙනවා අපි දන්නවා කෙටි ප්‍රශ්න සෝරි කෙටි පිළිතුරු සහිත ප්‍රශ්න වලදී පිළිතුරු ළමයා රාශි විවිධ ආකාර වලින් ලියන්න පුළුවන් එතකොට ඔප්ෂන් ගණනාවක් මේකේ පිළිතුරු විදියට දීලා තියෙනවා මම එක පිළිතුරක් ලබා දෙන්නම් ළමයා මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන් මේ මගේ පළවෙනි පිළිතුර ඊළඟට මම දෙවෙනි පිළිතුර දෙනවා තමයි මෙහෙම ලියන්න පුළුවන්. ඉතින් ඔබට තේරෙනවා මේ වගේ ප්‍රශ්නයක් එනකොට ඩිරෙක්ට් ආන්සර් එකක් නැති නිසා ප්‍රශ්න පත්‍රයේ ලකුණු කරනකොට ළමයි විවිධ ආකාර වලින් මේකට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ආකාර වලින් ඉතින් පිළිතුරු ළමයා ලියයි කියලා හිතෙන ඔබට ගෙස් කරන්න පුළුවන් පිළිතුරු ඔක්කොම මෙතන දාලා තියන්න. මම හිතනවා ගොඩක් දුරට මේ වගේ ෆෝම් එකකට සාර්ථකම ක්‍රමය මල්ටිපල් චොයිස් ආන්සර්ස්. කියන්නේ කිටි පිළිතුරු සහිත ආන්සර්ස් මේ වගේ ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් එහෙම නැත්නම් පැරග්‍රාෆ් එකක් ලියලා ලකුණු දීම එච්චරම සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේකේ ලකුණු ස්වයංක්‍රීයව වැටෙන්නේ මෙම පරිගණකය විසින්ම නිසා. හරි මෙතනත් අපිට ඕන නම් ආන්සර් ෆීඩ්බැක් එකක් ලබා දෙන්න පුළුවන්. මම ඒවා මුකුත් දෙන්නේ නැතුව ඩන් කරන්න. ඊළඟට මම යනවා අවසාන ප්‍රශ්නෙට එකෙත් අපිට පුළුවන් මෙන්න මේ විදියට පහල තියෙන මෙන්න මේ හරි ලකුණු උඩ ක්ලික් කරාම අපිට පුළුවන් ආන්සර්ස් දෙන්න මම මේකෙත් 25ක් ලකුණු දෙන්නම් යතුරු පුවරු යනු ආදාන උපාංගය ඔන්න එන එක සිලෙක්ට් කරා එකෙත් අපිට ඕන නම් ෆීඩ්බැක් ලබා දෙන්න පුළුවන් මම මෙතන ඩන් කරනවා හරි දැන් අපේ ප්‍රශ්න පත්‍රය නැත්නම් පැවරුම නිර්මාණය වෙලා අවසానයි මේ තියෙන අපේ පැවරුම දැන් අපි මේක ළමයිට යවන්න ඕනේ. ඉතින් මේක යැවීම සඳහා විවිධ ක්‍රම අපි අනුගමනය කරනවා. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති ත්‍රිකෝණයක් වගේ එකක්. මෙන්න මේ ත්‍රිකෝණය උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මේක සෙන්ඩ් කරන්න විවිධ ආකාරවලින්. එක්කෝ අපිට පුළුවන් ඊමේල් එකක් කරා යවන්න. ළමයිගේ හැම කෙනාගේම ඊමේල් ඇඩ්‍රස් ඔයාල ළඟ තියෙනවා නම් අපිට පුළුවන් ඊමේල් එකක් හරහා යවන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙතන මේ ලින්ක් එක අපිට අරගෙන ලින්ක් එක කොපි කරලා ඒ ළමයිට ලබා දෙන්න පුළුවන්. මම මේක මේ ලින්ක් එක ටිකක් දිග වැඩි ලින්ක් එකක්. ඒක නිසා මෙන්න මේ shorten URL කියන එක short කරන්නම්. ඒක උඩ ටික් එකක් දාලා එතකොට ඔන්න short වෙනවා, කෙටි වෙනවා. ඒක ඊට පස්සේ මම මෙතන copy කියන button එකෙන් copy කර ගන්නවා.
ඉතින් අපිට මේ ලින්ක් එක ඕනම තැනක ලබා දීලා මේක ළමයින්ට පැවරුම කරන්න ඉඩ ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් Facebook වල Twitter වල වගේ ෂෙයා කරන්නත් පුළුවන්. මෙතනම මේ ඔප්ෂන් තියෙනවා. ඔබට කැමති විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. හරි දැන් මම කොපි කරගත්ත ලින්ක් එක එහෙමනම් මම දැන් යනවා මගේ WhatsApp group එකට. ඉතින් මම මේ WhatsApp group එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයාට WhatsApp group එකක් කරහා මෙන්න මේ link එක ලබා දීලා අදාළ පැවරුම ගුරුවරයාට එතකොට කරන්න ලබා දෙන්න පුළුවන්. මම ඒ සඳහා වන්න WhatsApp open කරගන්නවා. ඔන්න මම දැන් WhatsApp group එකේ අපිට පුළුවන් මෙන්න මේ link එක මේ ටයි අපි සාමාන්‍ය මැසේජ් ටයිප් කරන තැන ටිකක් වෙලා ක්ලික් කරගෙන ඉඳියාම ඔන්න අපිට paste කරන්න දෙනවා. දැන් ඕනම දෙයක් මෙතන ලියලා මෙන්න මේක paste කරලා send කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ ළමයිට එතකොට මෙන්න මේ විදියට group එකේ ඔය කියන form එක send වෙනවා. ඉතින් ළමයිට පුළුවන් මෙන්න මේ link එක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදියට ශිෂ්‍යයාගේ phone එකේ Chrome browser එක පාවිච්චි කරලා අපි හදාගත්ත මෙන්න මේ කියන ෆෝම් එකට යන්න. එතකොට මෙන්න මේ විදියට පැවරුම අපිට දැర్శණය වෙනවා. හරි දැන් අපි උත්තර දෙන්න යමු. මෙන්න දීලා තියෙනවා පොයින්ට් 25ක් හම්බ වෙනවා, ලකුණු 25ක් හම්බ වෙනවා. පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද? මම දෙන්නම් නිවැරදි පිළිතුරු විදියට චාල්ස් බේබේජ්. ඊළඟට දෙවෙනි එක අහනවා පහත දැක්වෙන උපාංගයේ නම් කරන්න. එකටත් ලකුණු 25ක් හම්බ වෙනවා. මම ඒකට වැරදි පිළිතුරක් දෙන්නම්. සම්දර්ශකයේ තියෙන්නේ මූසිකේ කියලා දෙන්නම්. බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟට මෙතන ආදානුපාංග වීඩියෝ එක තියෙනවා. අපිට මේ වීඩියෝ එක ප්ලේ බටන් එක උඩ ක්ලික් කරලා ප්ලේ කරගන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ අහලා තියෙනවා. එතකොට ලකුණු 25ක් හම්බෙනවා ආදානුපාංගයන්ෙන් කවරද්ද හඳුන්වන්නේ කියලා. එතකොට මම කියනවා මේකේ. දැන් ඔන්න උත්තරේ ලබා දුන්නා පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග කියලා. ඊළඟට මම ඊළඟ ප්‍රශ්නෙට යනවා යතුරු පූර්ව යනු මොකක්ද කියලා අහනවා. යතුරු පූර්ව කියන්නේ එතකොට කරක් ලකුණු 25ක් හම්බ වෙනවා. මම දෙනවා ආදානු පාංගයක්. ඔන්න දැන් මෙතන හරි උත්තරක් දුන්නා මම වැරදි උත්තරක් දුන්නා. දැන් ඔන්න අපි එනවා මේක සබ්මිට් කරලා බලමු. ඔන්න සබ්මිට් කරාම අපිට හම්බ වෙනවා ICT with Udita your response has been recorded. ඒ කියන්නේ ටීචර්ට යනවා අපේ පිළිතුරු කොච්චරක් හරිද අපි පිළිතුරු ලකුණු කරපු ඒවා සියල්ලම ටීචර්ට යනවා. ඒ විතරක් නෙමෙයි ළමයාටත් බලන්න පුළුවන්. මෙන්න view score කියන බටන් එක උඩ ක්ලික් කරාම ඔන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරිද. හරිනම් ඔන්න ඔබ ඉතා හොඳයි කියලා ලකුණු 25ක් හම්බෙලා තියෙනවා. ඊළඟට දෙවන ප්‍රශ්නේ මම වැරදි පිළිතුරක් ලකුණු කරේ. ඒක නිසා ඔන්න මූසිකේ වැරදි කියලා ලකුණු ගලා ඒ වගේම 25න් ලකුණු බිඳුවයි නිවැරදි පිළිතුරක් ප්‍රදර්ශනය කරනවා. විතරක් නෙවෙයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න ආදාන උපාංගයන් පරිගණකයට දත්ත ඇතුල් කරන උපාංග. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ මගේ පිළිතුර වැරදි. මොකද හේතුව මම මතකද ප්‍රශ්නේ හදද්දී ඒකේ පිළිතුරු විදිහට දුන්නේ ආදාන උපාංගයන් පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග විතර නෙවෙයි උපාංග වේ කියලා. හැම කුරක්ම විරාම ලක්ෂණයක්ම හරියටම මෙතන ලබා දුන්නොත් තමයි මෙන්න මේ ෂෝට් ආන්සර්ස් ලියන පිළිතුරු වලට මේ පරිගණකයේ විසින් පිළිතුරු නිවැරදි කියලා බාරගන්නේ. ඉතින් අපිට තේරෙනවා මේක එච්චරම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ෂෝට් ආන්සර්ස් පැරග්‍රාෆ් වගේ ලියද්දි මේක එච්චරම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද පරිගණකයට එක අකුරක්වත් වරදින්න බෑ. මොකද පරිගණකය සිතාමතා කටයුතු කරන කෙනෙක් නෙවෙයි. ඒක අර අපි දීලා තියෙන පිළිතුරු හරිද වැරදිද කියලා විතරයි මෙතන පෙන්වන්නේ. නමුත් ඔබට මේකත් යම්කිසි අවස්ථාවක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඊළඟට අවසාන ප්‍රශ්නේ 25න් ලකුණු 25යි යතුරු පූරෝ යනු ආදාන උපාංගයක්. ඔන්න එහෙනම් උඩටම ගියාම මේ විදියට අපිට ලකුණු 100න් මම කොච්චර පොයින්ට්ස් ප්‍රමාණයක් ලබා ගත්තද කියලා වැටෙනවා. ඒ වගේම මගේ ටයිටල් එක ICT with උදිත. ඒ වගේම අර මතකද මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්ම අපි this is a ICT question form කියලා. අන්න ඒකත් යටින් වැටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට වඩාත් ආකර්ෂණීයවරින් ඔබගේ පැවරුම් දරුවා වෙතට ළඟා කර ගැනීම සඳහා මෙන්න මේ Google Forms භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දැන් අපි යමු
නැවත අර කලින් නිර්මාණය කරගත්ත ෆෝම් එකට මම යනවා ඔන්න එහෙනම් ඒ ෆෝම් එකට හරි මෙන්න මෙතන ඉන්නේ අපි අර ඉස්සලා ගියේ දැන් මම මේක මෙතන ක්ලෝස් කරලා මම යනවා මෙන්න අපේ ප්‍රශ්න හදාගත්ත ෆෝම් එකට මේ ෆෝම් එකේ ක්වෙස්චන්ස් කියන එක උඩ ක්ලික් කරලා තමයි අපි මේවා හැදුවේ දැන් මම යනවා රෙස්පොන්සස් කියන එකට रेस्पॉन्स की गिहाम बड़े पेन वैती अभी दगे प्रश्न एक करला सबमिट करा एक निशा उन्न मगे प्रश्न करपू विधि सियलुम देवल मट बलागन पुलवाम मे टीचर पैते टीचर बलान पुलवाम कोहमद समर का කවුද මේවා කරේ ඒ වගේම මොන මොන ප්‍රශ්න වලටද නිවැරදි පිළිතුරු දීලා තියෙන්නේ මොනවාද වැරදි පිළිතුරු දාලා තියෙන්නේ හැම දෙයක්ම මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නට යාලා ඇනලයිස් කරලා පෙන්වනවා කොහොමද මේ ප්‍රශ්න ටිකට ළමයි පිළිතුරු දීලා තියෙන්නේ කියලා මේ අපිට මෙතන මෙතනනොත් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙත් ඕනනම් බලන්න පුළුවන් කොහොමද මෙයාලා හදලා තියෙන්නේ මේ විදිහට අපිට සමර එකක් ගලපලවා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙන්න මෙතන කොළපාට අයිකන් එක උඩ ක්ලික් කරාම අපිට පුළුවන් මෙන්න මේ ළමයි ලබා දීපු සියලුම පිළිතුරු ටික Excel sheet එකකට ලබා ගන්න. මම ඒකත් කරලා පෙන්නන්නම්. Create a new spreadsheet. මම දැන් create කියන බටන් එක ඔබන්නම්. मेन पेन दें एक्सेल शीट दिदास विसे तूंगिनी मासे पास विनिदा हयाई सतट मेन सी एम पनहा लखनऊ लागन तीन පරිගණකයේ පියාලෙස ඒ ප්‍රශ්නෙට චාල්ස් බෙබේචි උත්තරය දීලා තියෙන්නේ. ඒ වගේම දෙවන ප්‍රශ්නෙට මූසිකය, තුන්වෙනි ප්‍රශ්නෙට ආදානුපාංග යන ඒ උත්තරය දීලා තියෙන්නේ. ඊළඟට යතුරු පූර්ව කියලා තමයි යතුරු පූර්ව යනු කියන එකට ආදානුපාංගය කියලා. මේ විදිහට ඔන්න එයා මෙන්න දැන් ළමයි දෙන්නෙක් ප්‍රශ්නය කරලා තියෙනවා. ඒ ප්‍රශ්නය ළමයි දෙන්නෙක් කරපු නිසා ඒ සියලුම දේවල් මට රෙකෝඩ් එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ටීචර්ට පුළුවන් එතකොට එක එක ළමයාගෙන් ළමයාට ඇයි පිළිතුරු වැරදිලා තියෙන්නේ ඒ හැම දෙයක්ම මොනිටර් කරන්න මෙන්න මේ Google Forms හරහා. ඉතින් මේ responses ප්‍රමාණය කියලා කියන්නේ මෙතන දැන් කී දෙනෙක් ළමයි අපේ form එකට අපේ පැවරුමට उत्तर दी लीन तमें कुर गिदरी दम बना पुलवा कोचर लमुन प्रमाण मेवाड़ पील दुर्देन वाद हरियट करण वाद हेम दम मेतनी दम मुनिट कर पुलवा इति मे अर निर्माण करगत लिंक वोट पुलवा फेसबुक शेयर इलाट वाट्सएप इलाट मेसेंजर वेल इमेल वेल ओन तनक मे विद्य शेयर कर ले लिंक क्लिक कर लम्ब पेवर बेतर यम कर पुलवा ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපගේ ගුරුවරු මෙම Google Form එක භාවිතා කරලා ඉතාමත් ආකර්ෂණීය පැවරුම් නිර්මාණය කරලා දරුවන් වෙතට ප්‍රවේශ කරයි කියලා. හරි මම හිතන්නේ හැමෝම මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න ඇති කොහොමද Google Form සරහා පැවරුමක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මොනවා හරි ගැටලු තියෙනවා නම් මගේ පහලින් දීලා තියෙන මොබයිල් නම්බර් එකට කෝල් කරන්න පුළුවන් ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා. ඒ වගේම කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මගේ මේ වීඩියෝස් වලට ලයික් කරන්න, ඒ වගේම subscribe කරන්න. මෙවැනි තවත් වීඩියෝ ඔබ නැරඹීමට කැමති නම් මාගේ ICT with YouTube channel එක නරඹන්න. ඒ වගේම ICT with උදිත Facebook page එකද ලයික් කරන්න, follow කරන්න, Instagram, Twitter follow කරන්න. ඔබ සමට බොහොම ස්තුතියි.